බ්‍රිතාන්‍යයන්ගෙන් හිමි වූ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය මෙරට මැතිවරණ භාවිතාව තුළ උදා කරලන්නේ ප්‍රශ්නාර්ථයකි. ලෝකය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හෝ සමාජවාදී ලෙස හෝ පෙරට යමින් සංවර්ධනයේ හිණිපෙතට පත්වෙද්දී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙසින් හඳුන්වා ගනිමින් හිමි කරගන්නේ පසුගාමී ගමනකි. මේ විපරිත සංයුතිය තුළ ජාතිකත්වය සාරධර්ම දැන හඳුනාගෙන ඒ සාඩම්බර මිනිසුන්ගේ ජීවන සුවඳින්ම ඉපිද හැදී වැඩි නායකත්වය කරා පැමිණ දේශීය විකෘති බව වහල් බව බියසුළු බව අවිනිශ්චිත බව පරකෙති බව පළවා හැරි නායකයෝ නැත්ද දහසක් කම්කටොළු විඳ ගසක් සුවඳවත් මලක් නිර්මාණය කර ලොව සුවඳවත් කරද්දී නොරටින් හමා එන ආකන්තුක කුණාටුවකින් මල් පෙති සිඳී බිඳී කොස් සෑදෙන පළය ලපටි වියේම මෙය යන්නාසේම අප අසලම සිටි අකෘතඥ මිනිසුන් දේශයේ පැමිණි ගමන් මග එතනම නතර කොට එවන් මහරු නායකින් ප්‍රතික්ෂේප වන තැනට ගමන් පෙත සැකසුවේය මේ දුර්දාන්ත කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී ජනතා හදවත් වලින් නොව ඉලක්කම් වලින් පසුබැස ජනපති පදවියට සමුදීමයි. ඒ සාපරාධය දින කිහිපයක් කැවෑමෙන් ජනතාවට පැහැදිලි වී හඬා වැටුණු අයුරු ඔබට මතකද? එකට එකක් නොදෙවෙනි කුමන්ත්‍රණ රැවටීම් පාවාදීම් හමුවේ ජනතා ආදරය නොමතව දිනා රට සාර සංවර්ධනයක් කරා යොමු කළ නායකත්වය බිඳ දැමුවා පමණක්ද මහින්ද රාජපක්ෂයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් පිටමන් කොට ඕපපාතික ජාතික ආණ්ඩුවක් පිහිටුවා එතෙක් රටේ ආරක්ෂාව බුද්ධිය තිරසර සංවර්ධනයට සේවය සැපයූ දේශපාලඥයින් සහ රාජ්‍ය සේවකයන් අත්අඩංගුවටගෙන ජාත්‍යන්තර කූට බලවේගවල අවශ්‍යතා මත දේශපාලනික අනාතයන් බවට පත් කරලීමය. යලිත් ජනතා බලාපොරොත්තු මල් පලකන් වන රට සුකිත මුදිත කළ හැකි ජනතා නායකයා වටා පෙළකෙසෙන අලුත් දේශපාලන පක්ෂයක කතිකාවක් බිහිවීමට සුදුසු කාලය එළඹ ඇති වග ආදරණීය ඔබට හැඟුණි. පෙර රචනා කළ විවිධාකාර මනක් කල්පිත චෝදනා මත අත්අඩංගුවට පත්ව හුදකලාව හිරකිතර ගත කරන සමයෙහිදී බැසිල් රාජපක්ෂයන්ගේ සිත ප්‍රකම්පිත කළ පවතින විචාර පාලනයේ ජනපීඩක ප්‍රතිපත්ති මේ සංකල්පමය හැඟීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි කරලන්නට සුජාතක විය. එය ජනතාවට හිතෙති, දේශයට හිතෙති, සියලු ජාතික බලවේගවල විජයග්‍රහණයක ප්‍රාර්ථනා උල්පත විනි. මේ ප්‍රාර්ථනාව සුපුෂ්පිතව සුවඳවත් වන විමුක්ති කුසුමෙහි භාග්‍යවන්ත සලකුණ 2016 නොවැම්බර් පළවෙනිදා ඉර එළිය දුටු රන් කුරහන් පැහැති පොහොට්ටුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පීතෘත්වයලා සලකන එහෙත්තා වූ සියලු සාරධර්ම සහ ජානමය සලකුණු උකහා ගනිමින් දිරියේ සහ නැලවිල්ලේ අම මිශ්‍රණය වන් කාන්තා පෙරමුණ සේම ජවයේ සහ ශක්තියේ ප්‍රාර්ථනාව වූ තරුණ පෙරමුණ දෑන යුරුසේ සවිමත්ව අවසෙස් ශානර සංවිධානයන්හි සවිය සේන්දු කරගනිමින් ජාති ආකම් කුල බේදවලින් තොරව තම තමන්ගේ අනන්‍යතා ලක්ෂණ සුරක්ෂා කරගන්නා වූ ප්‍රමුදිත ශ්‍රී ලාංකේය ජනබිම්බරක් සුසැදි රටක නිදහස් නිවහල් මිනිසකු විලස ජීවත්වීමට භාග්‍ය උදා කිරීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුරවැසි පරමාධිපත්‍යයයි. පීඩිතකමින් රැවටිලිවලින් ඉච්ඡාභංගත්වයෙන් ජීවන බරින්
අරාජිකකමින් මිරිකි අන්ධකාරයේ පතුලටම ගිලී ගිය මිනිසුන්ට මරුකතරේ තිය කඳුරක උපන් මගුල් ලකුණකි පොදුචන පුහුට්ටුව. එය දකිමින් පිපිදුණු මිනිසුන් ප්‍රතිවාදීන්ගේ අභියෝගාත්මක මෙතිනයේදී ගාලු මුවතර පිටිය දෙකුඩ තලා යන මහා ජනසන්නිපාතයක් ව රළනගනුයේ කොළොම්තොට සියලු අතුරු වීදි පිරී ඉතිරි යමිනි. එය ලදරු විය කෙවන පක්ෂයක ප්‍රාතිහාර්යක්මය. මේ කලා ආචනකඟ පවතින පාලක පන්තිය සසල කරවන විශ්මිත ජනනැගිටීමක් විය. එකී නවමු පක්ෂය සමග එක්සිත්ව සිටින සුවහසක් ආදරණීය ජනතාවට නව බලාපොරොත්තු දල්වමින් පළාත් පාලන මැතිවරණයට රට තුළ දින නියම විය. නැවුම් පක්ෂයක් වූවද ප්‍රබල නායකයින්ගේ ආශිංසන මැත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට දීපව්‍යාප්තව නාම යෝජනා භාර දෙන ලදී. කෙටි කාලයක ලැබූ ජනතාකර්ෂණීය ප්‍රවර්ධනය සහ ජනතාවාදී සිතුම් පැතුම් කොතෙක් දැයි ලෝකයට අවබෝධ කරවමින් පොහොට්ටුව 2018 පෙබරවාරි 10 දින ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලින් 85% ඉක්මවා යන වැඩි බහුතර බලයක් ලබා ජයග්‍රහණය කරන ලදී. ජයග්‍රාහී පක්ෂයක් ලෙසින් ජනතා ආකර්ෂණයට පාත්‍රවන අතරේම පක්ෂයේ ප්‍රගතිය අපේක්ෂා කරන පක්ෂ සමාජිකයාගේ යහපත් අදහස් අනුව යමින් අද දවසේ රටේ ලාබාලම පක්ෂය, රටේ ප්‍රබලම පක්ෂය ලෙස සහ චීන කොමියුනිස්ට් පක්ෂයට පමණ දෙවන වන ආසියාවේ විශාලතම පක්ෂය ලෙස ස්ථාවර වී ඇති වග පාරදෘශ්‍ය සත්‍යයකි. ගමේ උපන් ගම ගැන දන්නා ඔබේ අදහස් අතරින් වඩාත් සාධනීය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් ගම හදා රට දිනවන ප්‍රයත්නයේ ඔබද පාර්ශවකරුවෙකු කර ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රායෝගික ප්‍රතිපත්තියයි. එය ජනමූල ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාන්විතය සරසන ගම සමග පිළිසඳරක් ලෙසින් අපි හඳුනා ගනිමු. ශ්‍රී ලාංකික සමාජ සන්දර්භය හා සැසඳෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පදනමක පිහිට වූ ජනතා පරමාධිපත්‍යයෙන් පරිපූර්ණ පුද්ගලයා ගොඩනගා ගම සමෘද්ධිමත් කොට නගරය, දිස්ත්‍රික්කය, පළාත, රට සංවර්ධනය කර අභිමානවත් නිවහල් සංවර්ධිත ගෝලීය ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැක්මයි. නව චින්තනයක්, නව ප්‍රතිපත්තියක් සහිතව එක් රටක් තුළ එක් නීතියක බියෙන් සැකෙන් තොරව වෙනස්ව සිටීම සහ එසේ සිටීමට අනිකා පෙළඹවීම මත රට මූලික කොට ක්‍රියා කිරීම ස්වකීය ජාලකත පක්ෂ ව්‍යුහය තුළ පශ්චාත් නූතන පක්ෂයක් ලෙස ජනාදරයට පත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභිලාෂයයි. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ගම් 25,000ක සියලු පුරවැසියන්ගේ අදහස් හා යෝජනා පෙරටු කරගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනමූල ප්‍රතිපත්තිය සැකසෙන්නේ ඒ ලෙසිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොබිඳුණු තනි කඳවුරක්. ඔබේ දුටුවේ සිව් දෙස සුරැකි සිව් වසරක අනභිභවනීය ගමන් මගේ ගමන්වල සුවිශේෂී සම්දිස්ථාන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අභිමානවත් 4 සංවත්සරය අද සමරනවා. වසර 4 පුරා අපේ රටේ ඉතාමත්ම කෙටි කාලයකින් පක්ෂයක් ආරම්භ කරලා මැතිවරණ 3 ජයග්‍රහණය කරලා චීනයේ කොමියුනිස්ට් පක්ෂයට නොදෙවෙනේ ජනසන්නිපාතයක් ඒකරාශී වුණු පක්ෂයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වසර 4 ආගමනය එතනින් එපිට ඉස්සරහා දකින්න කොහොමද? රටේ පොදු මහජනතාවගේ අපේක්ෂාවන් මුදුන් පමුණුවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට දවසේදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය පිළිබඳව අපි අද හත්වෙනි පෙය සාකච්ඡා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරන තැන්හි සිට අද දක්වාම නොබැඳුණු
සහ අකණ්ඩ ගමන් මගක ඉන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමාට ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරිය ගරු සභාපතිතුමාට රේණුක පෙරරමැතිතුමාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අද හතර පැයට සහභාගී වෙන්න කියලා ආයුබෝවන් කියලා ඔබට පිළිගන්නවා එතුමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භ කරපු ස්ථානයේ සිට නැත්නම් තැන් හි සිට අද දක්වාම කණ්ඩ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක කටයුතු කරනවා සාමාන්‍ය පක්ෂයක් ආරම්භ කරලා ඒක ජනතාවට කාන්දු කිරීම දක්වාවන ගමනේදී සුවිශේෂී විශ්වාසයක් ගොඩනගෙන්න ඕනේ විශ්වාසය කොතනද ඇති වුනේ ඒ විශ්වාසය මත පදනම් වෙලා ජනතාවයි ඒකරාශී වුනේ අද වෙනකොට ඒ ඒකරාශී වුණු අපේක්ෂාවන් මුදුන් පමුණවන්නට පක්ෂේ සමත් වෙලා තියෙනවාද මම කැමති රේණුක පෙරළමැතිතුමනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය ආරම්භ කරන්න මූල බීජ පටන් ගන්න තැනින් කතාව පටන් ගන්න මොකද බහුපක්ෂ ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ බහුපක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන රටක දැවැන්ත පක්ෂයක් නිර්මාණය කරනවා කියන එක අභියෝගයක් කොහොමද අභියෝගේ ජය ගන්න මූල ආරම්භය සිද්ධ වෙන්නේ මේ පක්ෂයට මේ ගමන එන්න ප්‍රධාන සාධක දෙකක් හේතු වුණා ඒක තමයි අපට මේ රටේ ජනතාවගේ පූර්ණ විශ්වාසය ගෞරවය ආදරය තියෙන නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය 2015 ජනවාරි 8 වෙනිදා එතුමාව බලයෙන් පහ කරන්න ජන මනස වෙනස් කරන්නේ අභූත චෝදනා නගලා එයින් ප්‍රධානම කාරණයක් තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති නායකයෙක් හැටියට තමයි එතුමාව සමාජගත කළේ ඒත් ඒ මැතිවරණ පවත්වලා ප්‍රතිඵල නිකුත් වෙන මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී නවන ගමන් මගක් පිළිබඳව ජනතාව තුළ අපේක්ෂාවන් දල්වලා සමහර වෙලාවට මත නිර්මාණය කළා එතුමාට ජනාධිපති අසුනෙන් නැගිටින්න සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට එතුමායි පරාජය බාරගෙන එතුමා නික්ම යනවා සාමාන්‍යයෙන් මැතිවරණ ජයග්‍රහණයක් ලැබුවාම ඒ පක්ෂයට ඉතාමත් මේ සතුටු විය හැකි අවස්ථාවක් ඒත් ඒ මැතිවරණයේදී මේ රටම එකම මළගයක් වුණා ඒ මොහොත මට දැනුත් දැනෙනවා එදා මේ රටේ ජනතාව පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම හදවතින් හඬා වැටෙනවා ඒ හඬා වැටලා නැවත වතාවක් මේ රටේ නායකත්වයට අතුගල් මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඕනේ කියලා මේ පත් වෙලා ජනාධිපතිවරයෙක් පත් වෙලා හෝරා කීපයක් ගත වෙනකොට රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත රට බාර ගන්නයි කියලා ඉල්ලීමක් කළා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට එතුමා පරාජය බාරගෙන ගෙදරට ගියේ එතුමා දේශපාලන ජීවිතේ නිදහසේ ගත කරන්න. විශ්‍රාමික ජීවිතයක් ගත කරන්න. ඒත් රටේ ජනතාව එතුමාගෙන් සිව් දෙසින් ඇවිල්ලා ඉල්ලීමක් කළා නැවත මේ රට බාර ගන්න කියලා. ඒ අවස්ථාවේදී ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විදේශගත වෙලා හිටියේ. එතුමා මේ සියල්ල අධ්‍යයනය කරලා එතුමා දින කීපයකට පස්සේ කිව්වා අපි නැවත ගමනක් ආරම්භ කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සංවිධාන ව්‍යුහය පිළිබඳව නැවත හිතන්න කාලය ඉක්මනින් උදා වෙනවා ඒ නිසා ඒකට අපේ සියලු දෙනා සූදානම් කරන්න කියලා. ඒ අනුව මට මතකයි මේ අවස්ථාව මතක් කරන්න ගරු පියල් නිශාන්ත මන්ත්‍රීතුමා ජගත් කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජගත් කුමාර මන්ත්‍රීතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමෘද්ධි නියාමකින් කැඳවලා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාව වේදිකාවට ගෙනාවා. බොහොම කුඩා කණ්ඩායමක්.
एकम पियाल निशांत मंत्रितुमा जनवरी 31 වෙනිදා බේරුවල නගරේ नगर सभा ශාලාවේ රැස්වීමක් කැඳෙව්වා. ඒකේ ප්‍රධාන කතිකය වුණේ මම ජනවාරි 31 වෙනිදා අප ගත යුත්තේ පියවර මොකද්ද කියලා අපි මාතෘකාව කරගත්තේ. එදා විශාල පිරිසක් සහභාගී වුණා. හැම තැනකම ඉල්ලුවා නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ රටේ බලයට ගේන්න කියලා. ඊට පස්සේ නුගේගොඩ මහ රැලිය එතෙන් ගියාම රට පුරා ජනතාව විශාල වශයෙන් ඉල්ලීම් කළා. හැබැයි මේ ඉල්ලීම එනකොට සමහර වෙලාවට ඒ කාලේ අපි දැක්කර දේශපාලන පල්ලි ගැනීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සමහරලාට විරුද්ධ පක්ෂයට ප්‍රබල පීඩනයක් උදාහරණ කාලවකුණක්. ඒ කාලවකුණ තුළ මේ මේක රාශි කර ගැනීමත් අභියෝගයක්. ජනතාව ඒ සියල්ලටම නොබියව මුණ දුන්නා. ඒ නිසාම අපිට අපේ නායකත්වයට සියලුම දෙනාට ඒ අභියෝගයන්ට මුණ දීමේ ශක්තියක් ලැබිලා තිබ්බා. අපි සියලුම දෙනා අධිකරණ ඉදිරියේ පෙනී හිටියා. බන්ධනාගාරගත වුණා. නඩු හැම කෙනෙකුටම නඩු පැවරුණා. ඒ කටුක අත්දැකීම් තිබ්බා. ඒවා පෞද්ගලිකව විඳ දරා ගන්න අපිට පුළුවන්. ඒක දේශපාලන පන්නරයක් අපි ලබලා තිබ්බා. ඒ නිසා අපේ දේශපාලන නායකයෝ සියලු දෙනා ඒට මුණ දුන්නා. ඒක අපි දේශපාලඥයෝ හැටියට ඒ අභියෝග මුණ දෙන්න සූදානම් ඕනෑම අවස්ථාවක. ඒ නිසා ඒවා ඒ අභියෝග වලට මුහුණ දෙමින් මේ පැවතුණු ක්‍රමය වෙනස් කරන්න අපි අදිෂ්ඨාන කරගෙන හිටියා. ඒ නිසා විවිධ කණ්ඩායම් හැටියට වෙන්ව සංවිධානය වෙන්නත් එක්ව සටන් කරන්නත් කියන න්‍යාය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා නා එතුමා අදහස් ඉදිරිපත් කළාම පක්ෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය එතුමා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒ සැනින්ම එතුමා කළේ ප්‍රාදේශීය වශයෙන් හිටපු අපේ දේශපාලන නායකින් හමු වෙන්න අපිව පිටත් කළා. අපි විවිධ ප්‍රදේශවලට අපි ගියා. ගිහිල්ලේ ප්‍රාදේශීය නායකින් අපි මුණ ගැහුණා. ඔවුන්ගේ අදහස් අරගෙන අපි ඇවිත් ආවා. ඒ ඇවිල්ලා සියල්ලම සාකච්ඡා කරලා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා ග්‍රාමීය වශයෙන් හැම ගමකම 20 දෙනෙක් හඳුනා ගන්න මූලිකව අපිට කිව්වා. කුඩා කණ්ඩායමක්. කුඩා කණ්ඩායමක්. ඒක තමයි අපි වලි වෙන ගම් 12000ක් අපි මේ කටයුතු ආරම්භ කළා. ගම් 14022 න් 12000ක් අපි ආරම්භ කළා. ඔය පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙනද ඔය කටයුතු ආරම්භ කරේ? ඊට කලින් පක්ෂ ව්‍යුහය සගොඩනගීම සඳහා. එයින් පස්සේ අපි පක්ෂය ස්ථාපිත කළා. පක්ෂය ස්ථාපිත කළා ග්‍රාමීය සංවිධාන ව්‍යුහය ශාඛා සංවිධානය අපි ආරම්භ කළා. ඊට පස්සේ පක්ෂයට අනුබද්ධ සංවිධාන ව්‍යුහයක්. ඕනෑම පක්ෂයකට ඉන්නේ තරුණ කාන්තා නීතිඥ ගුරු සංගම් කියන මේ කාරණා සංවිධාන කීපය විතරයි. ඉන් එහා ගිහිල්ලා සංවිධාන 47ක් අනුබද්ධ සංවිධාන හැටියට සියලුම ක්ෂේත්‍රයන් ලංකාවේ ප්‍රධානතම සංවිධානයේ ඉංජිනේරුවරුන්ගේ සංවිධානයක් ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු සංවිධානය අපේ පක්ෂයේ පිහිටෙව්වා. ඒ වගේම අනිකුත් ක්ෂේත්‍රයන් මල් වගාකරුවන් ඒ වගේම ඔය විවිධ ක්ෂේත්‍රයන් මේ රටේ ඉන්න සියලුම ක්ෂේත්‍රයන් සඳහා Tamanගේ संविधान विवेक सकास करान्नट मे पक्षे बेसिल राजपक्ष मेत्तुमा मेहेव्वा एकम वृत्तीय समिति क्षेत्रे अपि कियन्न अदत् वृत्तीय समिति क्षेत्रे इतां प्रबल वृत्तीय समिति संविधानयक् अपि पक्षे सत्व तियेनवा ए निसा मे पक्षे दैवंत देशपालन पक्षयक् बवट एतुमा परिवर्तनय कला मम हितन्ने लंका देशपालने इतिहासय कवदा लियनोड एकम परिच्छेदयक् බැසිල් රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් ලියන්න වෙනවා. අන්න එතනදී තමයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ අර චිත්ත ධෛර්යයේ තියෙන වටිනාකම අපිට හඳුනා ගන්න පුළුවන්. චිත්ත ධෛර්යය විතරක් ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය. ඒ වගේම කාල කළමනාකරණය. මේ සියල්ල මං හිතේ මේ එහෙම නායකෙක් මේ දේශපාලන ක්ෂේත්‍රයේ මම වසර 42ක් දේශපාලන ඉහෙලෙනවා. මං දැකලා නැහැ එහෙම නායකත්වයක් දිය හැකි පුද්ගලයෙක්. එතනදී දැන් 2015 ජනාධිපතිවරණය පරාජයට පත් වෙනවා. ඊට පස්සේ දේශපාලන පළ ගැනීම සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට දඩේම ආරම්භ වෙනවා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්තයා සතුරු මිතුරු කඳවුරු දෙකෙන්ම බැසිල් රාජපක්ෂ මහත්තයා පහර දෙනවා. අන්න එතන තමයි තියෙන වටිනාකම. මාර අනික් අයට තිබ්බේ සතුරු කඳවුරු විතරයි. මිතුරු කඳවුරුනොත් පහර දෙනවා. මිතුරු කඳවුරු පහර දෙනවා. මොකද බැසිල් රාජපක්ෂ මහත්තයාව ඔවුන් සියලු දෙනා තක්සේරු කරලා තියෙන්නේ අදටත්. ඒ නිසා සෑම මොහොතකම මේ කඳවුරේ ඉස්සෙල්ලම ප්‍රධානතම සතුරා හැටියට ඔවුන් හඳුනාගන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයාට පහර දෙන්න නම් ඉස්සෙල්ල බැසිල් රාජපක්ෂ මහත්මයාට පහර දෙන්න ඕනේ කියන මතය එදා සිටම මේ සතුරා විසින්
තක්සේරු කර තිබ්බා. පොදු මහ ජනතාවගේ අපේක්ෂාවක් තිබුණාද? අපේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පංචමහා බලවේගයේ මේක රාශි කරගෙන තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ අත්මුල් හැමතැනම විසිරලා පැතිරලා තිබුණේ ඔබතුමාගේ අපේක්ෂාවක් තිබුණා පක්ෂයක් ආරම්භ කරන්න විශ්වාසයක් තිබුණාද පළවෙනි මැතිවරණේ පළාත් පාලන මැතිවරණේ මේ විදිහට ජයග්‍රහණය කරන්න පුළුවන් වේගය 82% ප්‍රතිශතයක් ලබා ගන්නවා මැතිවරණයට අපි ප්‍රවේශ වුණේම මැතිවරණ අපි විශේෂ ජයග්‍රහණයක් කරනවා කියන බලාපොරොත්තු ඇතුව විශේෂයෙන්ම දසුන් කියන්න ඕන මම පක්ෂ දෙකක් ආරම්භ කළ අධ්‍යක්ෂින් තියෙන පුද්ගලයෙක් මම ඊට කලින් ශ්‍රී ලංකා මහජන පක්ෂය අපි ආරම්භ කළා අපි මේ රටේ තුන්වෙනි බලවේගයකට ඉඩකඩ බොහොම අඩුයි ලලිත ඇතුළත් මුලලි මහත්මයා එකපාරක් ගාමිණී සානායක මහත්මයයි තුන්වෙනි බලවේගයකට ගොඩනගෙන උත්සාහ කළා ඒ වගේම විජේ කුමාරතුංග චන්ද්‍රිකා කුමාරතුංග මෙතනදී අපි වෙනම පක්ෂයක් බිහි කළ තුන්වෙනි බලවේගයකට ගොඩනගෙන උත්සාහ කාටවත් බැරි වුණා एक प्रधानतम दुर्लभ मन दाकिंगल बेसिल राजपक्ष के मंगे नायक ओक मत वेडगल्लो ये होगे तीन दक्ष काम होगी कैपवीम मंगिता हेम कैपवीम कर भूदल एक देशपालन क्षेत्र अभी तो दाकिंड मगद अदत् मे मुहते ओह मेरटे मे वसंग तत्व पवती ओह मे तीरे इन के मे ओ मे वसंग तत्व रट मून दिन को अति जनाधिपत दवांद शक्ति अक् मे मेरटे आर्थिक हसुरवाण इवगेम मेरटे जनता बगे अवश्यताव्यान जनाधिपति आवश्यक सहने लादेन ये दवांत क्रियावलियक तीरें पिटुपास इंदगेनुमा मे पैविशी अतरे मंगिता වැඩිම වෙලාවක් මේ කටයුත්තේ නියැලෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වොත් කවුරුවත් මට විරුද්ධ වෙන එකක් නැහැ. කියන්නේ එතුමාට ඒ තරම්ම සංවිධානාත්මක හැකියාවක් තියෙනවා අනිත් එක තමයි කවුරුත් නොදකින සූක්ෂම දිශානතෙන් සුවාගෙන යෑමේ හැකියාවක් එතුමාට තියෙන නිසා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භ කරලා අවුරුදු 4ක් යනකොට අපේ රටේ පාලන බලය සම්පූර්ණයෙන්ම සියතර ගන්නටත් එකක් පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණය අනිපැත්තේ මහ මැතිවරණය මේ මැතිවරණ තුනම විශිෂ්ට විදිහට ජයග්‍රහණය කළා ජනතාවගේ අපේක්ෂාවන් නිවැරදි දිශාවකට අරගෙන යන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙහෙයවන්නට උඩට හැකියාවක් ලැබිලා තියෙනවා අපි කෙටි විරාමයකට යමු විරාමෙන් පස්සේ ජනතාවගේ අපේක්ෂාවන් පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉටු කරලා තියෙනවාද මේ ආපු ගමන් මග තුල අපි ඒ ගැන ටිකක් ප්‍රශ්න කරමු සිව්දෙස සුරකි සිව්වසරක් පිළිබඳව අපි කතා කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් නිවාස සංවර්ධන අධිකාරී ගරු සභාපති රේණුක පෙරමැත්තපන්න එක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආපු අවුරුදු 4ක ගමන් මග මේ සංවර්ධනයේ සමරන දවස මේ පිළිබඳව සහ පක්ෂයක් විදිහට ජනතා වික්‍රාශී කරගෙන මේ දක්වා ආපු ගමන් මග එතනින් එපිටට පක්ෂයක් විදිහට ජනතා අපේක්ෂාවන් කොහොමද මුදුන් පමුණුවන්නේ කියන කාරණේ පිළිබඳව කතා කරමු එකක් තමයි මේ දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භ කරනකොට බැසිල් රාජපක්ෂ මහත්මයා ලකුණ නිර්මාණය කරගන්නකොටත් පොහොට්ටුව එතකොට ඔබතුමාලා පක්ෂ කාර්යාලය ආරම්භ කරනකොට නෙළුම් මාවත නෙළුම් පොහොට්ටුව ඊට පස්සේ නමින් පක්ෂයක් හඳුන්වන ලාංඡනය නමින් පක්ෂයක් හඳුන්වන එකම පක්ෂය ආසියාවේ පොදු ජන පෙරමුණ බවට පත් වෙනවා මේ සියලු දේවල් ඒකරාශි වෙනවා ලෝකෙම මං හිතන්නේ ලෝකෙම මේ සියලු දේවල් ඒකරාශි වෙනකොට අනෙක් පැත්තෙන් ජනතාව ඉතාමත්ම තදින් ආකර්ෂණය කරගන්න පක්ෂයක් බවට පත් වෙනවා තදින් ආකර්ෂණය කරගන්න නිවැරදි නායකත්වයක් තියන්න ඕනේ අපි දැක්කද පොදු ජන පෙරමුණ ආරම්භ කරනකොට කවුද නායකයා කියන කාරණේ සම්බන්ධයෙන් සහ කවුද ඉදිරියෙන් ගමන් කරන්න පෙරටුව ගමන් කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් යම් යම් මතිමතාන්තර නිර්මාණය වුණානේ සුළු පක්ෂ ගණනාවක් ඔබතුමාලා ඒක රාශි කරගත්තා තනි ගමනක් නෙවෙයි සුළු පක්ෂනේ සහෝදර දේශපාලන පක්ෂ සහෝදර දේශපාලන පක්ෂ ඒක මේ සියලු දේවල් සමානලට මත ගැටුම් තියෙනවා ඒ සියලු දෙනාම එක ටේබල් එකට අරගෙන අවිල එක නායකත්වයක් තුල ගොඩනැගීම කොහොමද කරගත්තේ සමානලට බහුපක්ෂ ක්‍රමයක් තුල ඒක අමාරු කාර්යයක් ඔව් ඒ මං කිව්වේ අර සුවිශේෂ නායකත්වයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ කියන්නේ හැම කෙනෙක්ම දන්නවා එතුමාගේ තියෙන දේශපාලන පරණතභාවය ඕනෑම ගැටලුවක් එතුමාට ගෙනිච්චාම දේශපාලන වශයෙන් එතුමාට බොහොම සුළු මොහොතකින් ඒ දේශපාලන ගැටලුව විසඳීම තරම් ප්‍රඥාවන්තකමක් එතුමාට තියෙනවා මම හිතන්නේ මේ රටේ වාසනාවකට බිහිවෙච්ච නායකයෙක් ඒ නිසා එතුමාව සමහරක් අය දේශපාලන ප්‍රශ්න දැක්කහම සමහරක් ඒවා අප තුල මතභේද හදන්න උත්සාහ කළා අපි උපාය මාර්ගිකව මං අර මුලින් කෝගේ වෙන් වෙන්ව කඳවුරු බදලා අපි එක්ක සටන් කරනවා කියන එක දැන් අපි ව්‍යාත්මක ගත්තාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධිමතුන් නුගතුන් වෙනම දේශපාලනයට ප්‍රවේශ නොවන පිරිසක්
අතිගරු ජනාධිපතිතුමා සංවිධානය විවාහ ගෙනිච්චා. ඉතින් එතෙන්දී සමහරක් අය උත්සාහ කළා මේ පවුලේ අය නායකයෝ අතර ගැටුමක් හදන්න. එහෙම උත්සාහයන් නෙදුනා. ඒත් ඔවුන්ට එසේ පුළුවන් කමක් ලැබුණේ නැහැ. දේශපාලන කඳවුර සම්පූර්ණ බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙහෙව්වා. මෙහොල්ලා මේ සියල්ලම එකට කැටි කරලා එක බලවේගයක් හැටියට ගේන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා හැම වෙලාවකම එතුමා ඒ සඳහා අවශ්‍ය උපදෙස් අපිට ලබා දුන්නා. ඒ නිසා පහසු වුණා විවිධ කණ්ඩායම් කුමන ආකාරයට හැසිරෙන්න උත්සාහ කළත් අපිට ගැටලුවක් උනේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒගේ තියෙන පරණ දේශපාලන් හුරුව මේ සියල්ලටම අපිට බොහෝ ශක්තියක් වුණා. ඒ නිසා එතුමා මේ මැතිවරණ සියල්ලටම යන්න ඉස්සෙල්ලා එතුමා මේ පිළිබඳව අවසාන තීරණය ගන්න ගෙන්වලා සාකච්ඡා කරනකොට එතුමා මේ සියලුම කරුණු අධ්‍යයනය කරලා තමයි එතුමා අවසාන තීරණය දෙන්නේ. ඒ නිසා මේ පරණත නායකත්වය අපිට මහා මං හිතන්නේ රටටම මහා ශක්තියක් කියලායි මං විශ්වාස කරන්නේ. එනිසා එතුමාගේ ශක්තියත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංවිධාන ශක්තියත් ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනයේ වෙනස්කම් හඳුනා ගන්න හැම දේශපාලන නායකින්ට පුළුවන් කමක් නැහැ. නායකයෝ ඉන්නවා ඒ හිටියට වුන් ජාතික නායකයෝ හෝ දේශපාලන නායකයෝ නෙමෙයි. වුන් නායකයෝ කියලා පෙනී හිටියට වුන්ට ඒ පරිචිතය මේ පරණතභාවය වුන්ට නැහැ. ඒ නිසා තමයි වුන් වරද්දගෙන හුඟක් දඟලන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඒ පිළිබඳව මහා පුළුල් දැක්මක් පුළුල් අධ්‍යයනයක් කරන්න පුළුවන් කර තිබෙන දෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර ලෝකයේ දේශපාලන වෙනස්කම් ඒව අපේ රටට බලපාන විදිහ තව වසරකින් දෙකකින් අපිට කොහොමද බලපාන්නේ කියන කාරණේ වුණත් අපිට ඉගෙන ගන්න අපි උපදේශක් ඉල්ලුවොත් දෙන්න උන්ට ඒ දැනුම තියෙනවා. එහෙම දේශපාලන නායකයෝ බොහොම අතලොස්සයි මේ රටේ ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පක්ෂය ඉදිරියට එන්නට මේ ගමන ශක්තිමත් වෙන්නට පුළුවන් කමක් ලැබුණේ. ඒ වගේම අපේ විදේශ කජාලය ලෝකේ සියලුම රටවල් වල අපි විශේෂයෙන්ම යුරෝප රටවල් ඒ වගේම මැද පෙරදිග ඒ වගේම කොරියාව ජපානය ඇමරිකාව මේ වගේ අදිට සියලු රටවල් වල අපේ දේශපා විදේශ ආකාවල් පිටවල ඒ විදේශවල ඉන්න අපේ සොයුරන් මේ පක්ෂයත් එක්ක සමාජිකත්වය අරගෙන පුළුල් සංවිධාන ජාලයක් ඔබ දකින්නති පහුගිය මැතිවරණයේදී ජනාධිපති වෙන්නේ ඔවුන් ඒ රටවල් වල තමන්ගේ රැකියාවල් නිවාඩු දාලා ඔවුන් මේ රටට ආවා ඡන්දය පාවිච්චි කරන්න. ඒ තරම් ඔවුන් සංවිධානාත්මකව මේ පක්ෂයේ ජයග්‍රහණය සඳහා සහයෝගය දුන්නා. ඒ සියල්ල මෙහෙවන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාට හොඳ දැක්මක් තිබ්බා. ඒ නිසා තමයි මේ පක්ෂය මම අර මුලින් කවාගේ විශාල සංවිධාන ජාලයකින් ඉන්නේ. ඊට අමතරව මහා අගය කිරීමක් කරන්න ඕන දෙයක් තියෙනවා නිසා මට පළවෙනි දරාවක් දෙන්න. ඔබ කිව්ව නෙළුම් මාවත ගැන. ඔව්. අභියෝග ගණනාවක් ජයග්‍රහණය කරපු තැනක් සහ ඒ අභියෝග සියල්ල ජයග්‍රහණය කරන්න සාකච්ඡා මෙහෙවපු තැනක් සමහරවිට ওই පක්ෂ කාර්යාලයේ ආරම්භ කළේ පක්ෂ කාර්යාලය නෙමෙයි. නෙවෙයි. අපි උපායශීලී වුණා. අපිට බොහෝ දෙනෙක් කාර්යාල දෙන්නම් කිව්වා, විවිධ දේවල් කිව්වා, විවිධ තැන් කිව්වා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් මමත් ඒක තැන් ස්ථාන අපි බලන්න ගියා. අපිට ඒක තැනක්වත් අපි සුදුසු තැනක් උන්නේ නැහැ. ඒත් අවසානයේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙතන හොයාගෙන රාත්‍රියක අපි දෙන්න ගියා. යනකොටම හිතට දැනුණා ඒක සුදුසුයි කියලා. මොකද හැරුණ නෙළුම් මාවතට. පක්ෂේ ලාංඡනේ පොහොට්ටුව. ඒ නිසා අපි ගිහිල්ලා තැන බලලා එදාම අපි තීන්දුව කළා මේක ගන්නවා කියලා. අරගෙන අපි මේක ආරම්භ කළේ ඉස්සෙල්ලම පක්ෂ කාර්යාලයක් නෙමෙයි. මොකද සතුරන් අපිට පහර දෙන්න බලාගෙන ඉන්න බව අපි දන්න නිසා. බැසිල් රාජපක්ෂ මැතිතුමා උපායශීලීව ඒ අවස්ථාවේ කිව්වා අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මහජන කාර්යාලය හැටියට මේක විවෘත කරමු කියලා. ඒ අනුව තමයි අපි පක්ෂ කාර්යාලයක් නෙමෙයි අපි ඉස්සෙල්ලම ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාර්යාලයක් හැටියට අපි ඒ කාර්යාලය විවෘත කළා. එතන ඉඳලා තමයි අපි පක්ෂ කාර්යාලය පක්ෂය නිර්මාණය කළේ. අපි බොහොම කෙටි කලකින් 2016 නොවැම්බර් ඔක්තෝබර් මාසේ 21 වෙනිදා අපි සුබ මොහොතින් පක්ෂය ආරම්භ කරලා තීන්දුව ගත්තා. අපි මැතිවරණ කොමිෂමට ලියවිලි බාර දුන්නා. ඔක්තෝබර් 27 වෙනිදා මගේ මතකයේ හැටියට මැතිවරණ කොමිෂම රැස් වුණා. එදා මැතිවරණ කොමිෂම අනුමත කළා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෝට්ටුව ලකුණ නිල වශයෙන් පිළිගත්තා.
ඔවුන් ඒ සම් ලිඛිතව නොවැම්බර් මාසේ පළවෙනිදා අපිට දැනුම් දුන්නා නිල වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණේ පිළිගත් දේශපාලන පක්ෂයක් හැටියට මේ දි කියන්නට ඕන ශ්‍රී ලංකා නෙළුම් මාවත කාර්යාලය මැතිවරණය වෙනකොට ඒ අවටත් කාර්යාල කීපයක් අපි පවත්වාගෙන ගියා ඔක්කොම 800ක විතර පිරිසක් අපේ වැඩ කළා එයින් මූලිකව නෙළුම් මාවත ප්‍රධාන කාර්යාලයේ 100කට වැඩි පිරිසක් ඒ ගත වුණු අවුරුදු පහේම ස්වේච්ඡාවෙන් වැඩ කළා දසු ඒ කිසිම කෙනෙකුට දීමනාවක් වැටුපක් කිසිම දෙයක් අපි දුන්නේ නැහැ ඒක ගෞරවයක් හැටියට කියන්නට ඕන බොහෝ දේශපාලන පක්ෂ කියනවා අයගොල්ලෝ ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියලා හැබැයි වුන්ට වෙන ආදායම් මාර්ග හදලා තියෙනවා අපිට එහෙම පුළුවන් කමක් තිබෙන්නේ නැහැ අපිට යම් කෙනෙක් ආධාර කරනවා කියලා දැනගත්තොත් ඔව්වත් FCID එකට ගෙනියනවා ගිහිල්ලා කට උතර ගන්නවා කාර්යාලයට එන අය පිළිබඳව බුද්ධියන්ස යොදවලා ඒකනේ පාස්කු ප්‍රහාරයට එහෙම මුල්ලුනේ බුද්ධියන්සේ යෙදෙව්වේ අපිව දඩයන් කරන්න නෙළුම් මාවත කාර්යාලයට යන්නේ ඉන්නේ කවුද කියලා හොයන්න නෙළුම් මාවත කාර්යාලයට ආවනම් විශේෂිත පුද්ගලෙක් ඔව්ව ගිහිල්ලා පවුවදාට ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන්න තමයි උත්සාහ කළේ ඒ නිසා දැවැන්ත මර්ධනයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වුණා ඒ නිසාම ඒ අභියෝගයෙන් මුණ දෙන්න අපිට පුළුවන් කමක් තිබ්බා කාර්යාලයට යාපු හැම කෙනෙක්ටම අපිට දෙන්න පුළුවන් උනේ තේ කෝප්පයක් දවල් කෑම වේලක් විතරයි ඒ තරමට ස්වේච්ඡාවෙන් උන් වැඩ කරා සියලු දෙනා විශ්‍රාමිකයින් විවිධ තලයන් වල ඉහළ තලයේ රැකියාවල් කරපු විශ්‍රාමිකයින් ඒ වගේම බොහොම පල්ලෑ මට්ටමේ උගත්කම් තියෙන වැඩක් කළ හැකි සුළු ආදායම් මාර්ග තියෙන තමන් ජීවත් වෙන්න සුළු ආදායමක් තමයි උන්ට තිබෙන්නේ ඒ වුන් සියලු දෙනා මහා කැපවීමක් කළා ඒ වුරුදු පහ අපෙන් කිසිම දෙයක් අපේක්ෂා කළේ නැහැ අපි සියලු දෙනාට තිබ්බේ කොයි මොහොතක හිරගෙදට යන්න වේවිද කියන ප්‍රශ්නේ විතරයි තනතුරු පිළිබඳව එහෙම නැත්නම් අපි අහවල් දේ ලැබනවා කියන ඉලක්කයක් අපිට තිබ්බේ නැහැ අපි සියලු දෙනාම එක කැපවීමක් කළා මේ පක්ෂය මේ රට මුදවා ගන්න ප්‍රධාන බලවේගය හැටියට මහින්ද රාජපක්ෂ මෙතුමාගේ නායකත්වයෙන් මේ පක්ෂය මේ රටේ බලය ගෙනල්ලා මේ රටේ ජනතාවට තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරලා දෙන්න පක්ෂයක් හැටියට මේ පක්ෂය මෙහෙවනවා කියන කාරණේ විතරයි අපිට තිබෙන්නේ රේණුක බෙරර මෙතුමනේ අපි දන්න කාරණා තමයි අපේ රටේ දේශපාලන ගමන් මඟ තුල බණ්ඩාරනායක පවුල ගත්තත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊට පස්සේ අනුර බණ්ඩාරනායක මෙතුමා දේශපාලන ප්‍රවාහයන් දෙකක ඉන්නවා සජාති පක්ෂයේ කාලයක් යනකොට අනිත් කෙනා ශ්‍රණකා පොදු ජනප මේ ශ්‍රණකා නිදහස් පක්ෂයේ ඉන්නවා රණතුංග පවුල ගත්තත් එහෙමයි තව දේශපාලන පිළිබඳ ඉස්සරහට හොයාගෙන යනකොට එහෙම අපිට දකින්න පුළුවන්කම හැබැයි රාජපක්ෂ පවුලේ අපි දකින්නේ නැහැ දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා චමල් රාජපක්ෂ මැතිතුමා මේ අය එක දේශපාලන ප්‍රවාහයක එක අරමුණක් වෙනුවෙන් යනවා මොකක්ද ඒකේ රහස දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එහෙම නොවුනා නම් මෙලහට බින්දෙන්න තිබුණානේ මේ ඔබ කිව්ව තැන්වල තිබ්බේ පවුල තුල තරඟයක් තිබ්බා මේ අනිකා අභිබෝවා යන්න හැබැයි මේ රාජපක්ෂ පවුලේ එහෙම එකක් නැහැ පවුලේ වැඩිමලා වුණාට චමල් රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමයි නායකත්වය දුන්නේ ඒ වගේම සොහිරන් දෙන්න අනික සොහිරන් දේශපාලනේ නියලුණු බැසිල් රාජපක්ෂ මැතිතුමා දේශපාලනේ නියලුන් නැහැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා රාජනලධාරියෙක් හැටියට යුද හමුදාවෙ ඉඳලා මේ රටේ අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් ඇවිල්ලා ආරක්ෂක ලේකම්වරයා හැටියට තමයි කටයුතු කළේ එතුමා දේශපාලන කටයුතුක නියලුන් නැහැ මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත බලයේම දැකපු ඒ දක්ෂිණාංශික බලවේගය මේ රට අකර්මණ්‍ය කරන මේ රට ජාත්‍යන්තර ගොදුරක් කරගන්නට ඔවුන් උපදෙස් මත මේ රටේ ව්‍යවස්ථා වෙනස් කළා දහන ව්‍යවස්ථා සංශෝධනය කරලා ඔවුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත මේ රටේ බලයට එම් බලක්වන්න ව්‍යවස්ථා සංශෝධනයක් කළා ඔවුන් ඒකෙදි ඔවුන් දැක්කා යම්කිසි විදිහකින් දේශපාලන වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා උපායශීලීව තමන්ගේ සහෝදරයෙක් මේ සඳහා යොමු කරයිද කියලා එනිසා ඔවුන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව කොද්දේශියක් ගෙනාවා ඊට පස්සේ ඔවුන්ට ඒක මගහැරුණොත් පුතා වැඩිමහල් පුතණුවන් නාමල් රාජපක්ෂ මහත්මයා දේශපාලනයට ඇවිල්ලා ඔහුව ඉදිරිපත් කරයිද කියන බියක් ඔවුන්ට තිබ්බා ඒ නිසා ඔවුන් වයස 32 ඉතිච්ච සීමාව 35 දක්වා ගෙනාවා
वयस विनस्कला ये तरम महिंद राजपक्ष महत्व दियाक दवा अवसाने महिंद राजपक्ष मेतम अभी एतर मेतिवर्ण जनाधिपति वर्ण वेनकोट विविध तर्जन दिब्ब अति जनाधिपति गोटाबे राजपक्ष मेतमाट तरंग करान नोदे पुलवंतरंग उत्साह कला साकच्चा विघील अवसाने तींदुकला बेसिल राजपक्ष मेतमा चमल राजपक्ष मेतमा पाक्षे राजपक्ष पौल उत्साह मंग अदन उत्साह අරගෙන වැඩක් නැහැ මේක රාජපක්ෂ පවුල කියලා. දැන් ඔය ජනාධිපති වරණය දක්වා ආපු ගමන් මඟ තුල අපි දකින පළාත් පාලන මැතිවරණයේ තුල ඒකරාශී වෙලා හිටපු පිරිසට වැඩි පිරිසක් ජනාධිපති වරණය තුල ඒකරාශී කරගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම වියත්මග. ඊට පස්සේ අපි දැක හරි මග කියලා සංවිධාන ටික. අර වියතුන් රටේ හෙට දවස වෙනුවෙන් ඒකරාශී කරගන්න උත්සාහ කරනවා. කොහොමද ඒ සංවිධාන ශක්තිය? ඒක තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා හැවදැමිලේ මේ සංඛ්‍යා ලේඛනත් එක්ක තමයි මේ මැතිවරණ සැලසුම් කරන්නේ. එතුමා පෞගිය දශක ගණනාවක සියලු මැතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය කරලා ඒ විවිධ කණ්ඩායම් විවිධ ක්ෂේත්‍රවල ඉන්න අය පිළිබඳව අධ්‍යයනය කරනවා අධ්‍යයනය කරලා තමයි එතුමා සැලැස්ම හදන්නේ මේ වැඩි විස්තර කියන්න අරකයි විපක්ෂයට මේ කරුණ දැනගන්න ඒ විශ්ලේෂණයන් එක්ක එතුමා මේක සැලසුම් කරනවා කොයි ආකාරයටද මේ බලවේග සියල්ල ඒකරාශී කරන්න කියලා ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක සාකච්ඡා කරලා අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙනවා मेन मे आकार मे कटो मेहमंड ये अणु तमी मे सीलूम सांधान मंकी वेन्म सांध खांदवर बंदीन अब एक्व सटं कर एक अपे न्याय एक श्रीलंका पुद्जन पेर मे जग्रहणे एक मेरटे जनता जग्रहणे अद ओब सतुन मे धरण वसंग तत्व कविलती मोहतक मे रट लोके अनेटवल दास् गणनी लक्ष गणनी मे दिदी मे रट මේ තත්ත්වෙද පාලනය කර ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ නායකත්වයේ මේ රටේ බිහි කරන්න ලැබිච්ච නිසා ඒ සඳහා සියලු බලවේග උදව් කළා එකතු වුණා ජනතාව සංවිධානව ජනතාව විශ්වාසයක් තිබ්බා ඒ විශ්වාසය ආකාරයෙන්ම ආරක්ෂා කරන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමස්ත දේශපාලන පක්ෂයක් හැටියට අපේ පක්ෂයත් ඒ ජනතාව දීපු විශ්වාසය කිසිදු ආකාරයෙන් පළ දිනකොට කරන බවට අපිට අදට සාධක වෙන්න පුළුවන්. සමහර වෙලාවල ජනතාවගේ හැසිරීම කියන්න බෑ. 2015 ජනාධිපතිවරණය තුලත් සිද්ධ වුණේ එහෙමයි. අපි අද කතා කරද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙන්න මෙතන ඉන්නවා මේ ජයග්‍රහණය ලැබුවා කියලා. සමහරලාට ඊළඟ මැතිවරණ එහෙම නොවෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් ජනතාව වෙනුවෙන් මොනවද කරන්න ඕන? ඒ කරන්න තියෙන දේවල් හඳුනගෙන තියෙනවද මේ වෙනකොට කරලා තියෙනවද? අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. සියුදේශ සුරකි සිව් වසරක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 4 වන සංවත්සරය පිළිබඳව අපි කතා කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්තුමන් ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරී ගරු සභාපති රේණුක පෙරමැත්තුමන් එක්ක රේණුක පෙරමැත්තුමනි මේ වෙනකොට පක්ෂ දෙවත්ත පක්ෂය බවට පත් වෙලා තියෙනවා වෘත්තීය සමිති ගණනාවක් පක්ෂයත් එක්ක ඒකරාශි වෙලා ඉන්නවා පක්ෂ සමාජිකයන්ගේ සංඛ්‍යාව ඉතාමත්ම විශාලයි අපේ රටේ දෙවන්තම දේශපාලන පක්ෂය බවට පත් වෙලා තියෙනවා ඒ සියල්ල තුල සියලු අරමුණු ඒකරාශී කරගත්ත ජනාධිපතිවරයෙක් ඔබතුමාලා පත් කරගෙන තියෙනවා. පහුගිය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ඒ ශක්තිය තව තවත් වර්ධනය කරලා තියෙනවා. පළාත් පාලන මැතිවරණ ජනාධිපතිවරණේ මහමැතිවරණේ. ජනාධිපතිවරයාගේ තියෙන බලතලත් එක්ක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ ඉදිරිපත් කිරීම තුළ ජනතාව තුළ අපේක්ෂාවන් මේ වෙනකොට පක්ෂයක් විදිහට සාක්ෂාත් කරන්න ඔබතුමාලා සමත් වෙලා තියෙනවා. ඇත්තෙන්ම අපි සතුටු වෙනවා මේ පක්ෂය නිර්මාණය කළේ මේ රට මුදවා ගන්න. ඒ නිසාම අපිට පුළුවන් කමක් ලැබිලා තියෙනවා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපේ රජය මේ වෙනකොට aran තියෙන පියවරයන් සම්බන්ධව අපි විශේෂයෙන්ම දේශීයත්වයේ අගය කරලා අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා ඒවැ ප්‍රතිඵල තව බොහොම ඉක්මනට අපිට ළඟා කර ගන්න පුළුවන් වේවි ඒ වගේම ජන මනස අද දේශීයත්වය කරා යොමු කරන්න පුළුවන් වෙලා තියෙනවා ඒක ජනතාවගේ තවීමක් කරනවා ග්‍රාම නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සියලු දෙනා මන කැපවීමක් මේ රට වෙනුවෙන් කරනවා ඒ සියල්ල කරන්න මෙහෙවන්නට අතිගරු ජනාධිපතිතුමාට නායකත්වය දෙන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා ඒ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය ඒ නිසා මම හිතනවා රට ආර්ථික වශයෙන් ඇදවැටීම් වළක්වා ගනිමින්
මේ රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව සලස්වමින් ඉතාමත් හොඳ කළමනාකරණයක් අධිකර ජනාධිපතිතුමා මේ රට තුළ ඇති කරලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය. ඔබතුමා විශ්වාස කරනවද මගේ අවසන් ප්‍රශ්න කිහිපය? ඔබතුමා විශ්වාස කරනවද පොදු ජන පෙරමුණ ආරම්භ කරනකොට පක්ෂය වටා ඒකරාශි වෙලා හිටපු උදවියේ මේ මනාපයෙන් තාමත් ඔබතුමාලත් එක්ක ඉන්නවා කියලා? මෙහෙමයි යම් යම් පෞද්ගලික ලාභ අපේක්ෂාවන් බලාපොරොත්තු වෙච්ච සම්මයයේ සිද්ධින්දින් තියෙන්න පුළුවන්. විශේෂයෙන් මම දැකපු දෙයක් තමයි අපි මම අර කිව්වේ නෙළුම්මවද කැපකිරීම. ඒ අයට බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. තිබ්බේ එකම බලාපොරොත්තුව තමයි මේ රටට මේ පක්ෂයේ බලයට ගේනවා කියන එක. හැබැයි අපි දන්නේ නැතුව බාහිර කොටස් වල වෙන අපේක්ෂාවන් තිබිලා තියෙනවා. ඒ කියන්නේ විවිධ තනතුරු, മന്ത്രി ධූර, අමාත්‍ය ධූර මේ වගේ විවිධ බලාපොරොත්තුක මනුෂ්‍ය ස්වභාවය. ඉතින් එහෙම අයට යම් සිද්බිදීම් ඇති. සමහර විට ගමේ රැකියාවල් පහක් හම්බ වෙනවා තව රැකියානේ තරුණයෙකුට සිද්බිදීමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ රැකියා ලක්ෂ්‍ය කියන්නේ රැකියාව ලබා දීමේ අවසාන තැන නෙමෙයි. මේ අවසාන පුද්ගලයා රැකියා දීම නෙමෙයි මේ කරන්නේ. අපි අවුරුදු 5කට බලයට අවිල්ල තියෙන්නේ. ඒ වගේම නිවාස හදාන්නේ අපි අවසාන පුද්ගලයාගේ නිවාසය නෙමෙයි මේ. මේ ඉදිරි කාලය තුල අවුරුදු 5ම නිවාස හදාන්නෙත් අපි. ඉදිරි අවුරුදු 5ම මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්නෙත් අපි. මේ රටේ ගොවි බිම් වලට අවශ්‍ය පෝර සාහනාධාරය දෙන්නෙත් අපි. පාසල් යන දරුවාට අවශ්‍ය පහසුකම් දීලා මේ අධ්‍යාපනයේ මහ වෙනසක් ඇති කරලා පෙරලියක් ඇති කරලා අපේ පක්ෂයේ සභාපතිවරයාද මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා හොබවන්නේ මහාචාර්යවරයෙක්. ඒ නිසා අපි මේ රටේ දැවැන්ත වෙනසක් කිරීම ආරම්භ කිරීමක් විතරයි කරලා තියෙන්නේ. ඒ නිසා යම් සිද්බිදීමක් කාට හරි තියෙනවා නම් අපි කියනවා පෞද්ගලික ලාභ අපේක්ෂාවන් අපි පැත්තක තියමු. අපි රටක් හැටියට හිතමු. මේක රට ගොඩනංවන්නයි අපි රට බාරගත්තේ. වෙන් වෙන්ම එක් එක් පුද්ගලයා සතුටු කරන්න නෙමෙයි. එහෙම කළා නම් ඒ අය සතුටු වේවි. එහෙම නෙමෙයි අපේ අරමුණ. පක්ෂය මෙහෙවන්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ අමාත්‍ය මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් ඒ වගේම සියලු දෙනා මේ කැපවීම කරන්නේ මේ රටක් හැටියට මේ රට ගොඩ ගන්න. නැතුව පුද්ගලයන් සතුටු කරලා කවදාවත් රටක් ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. අපි යම් කිසි ගන්නා පොදු තීන්දුවලදී සමහරවිට අපේ කෙනෙකුට රිදෙන්න පුළුවන්. ඒත් කරන්න දෙයක් නැහැ. සමහරක් අය අපේක්ෂා කරනවා පහුගිය දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතියේ වෙනස් වීම සමහරෙකුට හුරු නැහැ. එහෙම දේවල් තියෙනවා. හැමෝම හැමදේම හිතනවා නම් මං හිතනවා නම් මම තමයි මේකට සුදුසක් කිය හැම දෙයකටම මං හිතන්නේ ඒක මගේ දේශපාලන බලධත්වය. අපි අවසන් විනාඩි කිහිපය තුල ඉන්නේ. සාකච්ඡාව අවසානය සිව් දෙස සුරකි සිව් වසරක් සම්පූර්ණ කරන ශ්‍රේලක පොදු ජන පෙරමුණ. බැසිල් රාජපක්ෂ මැතිතුමා නැත්තම් පොදු ජන පෙරමුණක් නැහැ. ඔව් එතුමා මේ පක්ෂය බිහි කළා විතරක් නෙමෙයි මේ පක්ෂය ජයග්‍රහණය කරගෙන ආවා. ජයග්‍රහණය කරගෙන ආව විතරක් නෙවෙයි එතුමා මේ රට නිවැරදි දිශාවට ගෙන යන්න අධිකර ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමාට මහා ශක්තියක් වෙලා එතුමා පාර්ලිමේන්තුවේයි කියලා විශාල අයගේ බියක් තියෙනවා. එතුමා පාර්ලිමේන්තුවේ නෑ එතුමා පාර්ලිමේන්තුවේ අපේක්ෂාවක් නෑ. එතුමාට ඕන මේ රට ගොඩනගන්න. එතුමා තනතුරු වෙනුවෙන් දේශපාලනය කර පුද්දලෙක් නෙමෙයි. එතුමා මේ පක්ෂයේ හදන කොටත් එතුමාට මේ පක්ෂයේ තනතුරු ගැන එහෙම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි එතුමාට පක්ෂයේ ජාතික සංවිධායක ධූරය බාර ගන්න කිව්වේ. ඒ වගේම එතුමා ඒ තනතුරු බාරගත්තෙත් මේ පක්ෂයේ ගොඩනැගීම සඳහා. එතුමාට තනතුරු ගන්න අවශ්‍ය නම් එතුමාට පොරකන්න තිබ්බා විවිධ තනතුරු වලට. එතුමාට මේ තියෙන බලයත් එක්ක ජන බලයත් එක්ක මේ පක්ෂයේ ජයග්‍රහණයත් එක්ක එතුමාට මේ පුරවාසීභාවය අත්හැරලා ඇවිල්ලා අතිගරු ජනාධිපතිතුමාට වගේ මේ රටේ තනතුරක් ගන්න තිබ්බා. ඒ තනතුරු අපේක්ෂාවක් එතුමාගේ නැහැ. එතුමාට තියෙන්නේ පුදුමාකාර මේ අවශ්‍යතාවයක්. මේ රට ගොඩනංවන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ශක්තියක් වීම තමයි එතුමාගේ මූලිකම අරමුණ. එතුමාගේ මන් දැකපු දේශපාලන මං ඇසුරු කරපු දිග කාලයක් එතුමා ඇසුරු කරන්න ලැබුණා. මේ පහුගිය අවුරුදු පහ නම් ඉතාම සමීපව එතුමාගේ දේශපාලනය ඉගෙන ගන්න ලැබුණා. එතුමාට එහෙම තනතුරු අපේක්ෂා නැහැ. එතුමාට තිබ්බ එකම දේ හිරගෙදර විතරයි. එතුමා අදටත් රටේ ජනතාව දන්නේ තුන එතුමා මාසයකට අවස්ථා ගන්නවා පොලිසියට ගිහිල්ලා පොත අස්සම් කරනවා. තවමත් ඒ වගේම අධිකරණ ගණනාවක එතුමා අදටත් ඒ නඩුවලට පෙනී ඉන්නවා.
සියුදේශ සුරකිසිව වසරක් පිළිබඳව අපි කතා කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් නිවාස සංවර්ධන අධිකාරී ගරු සභාපතිතුමා රේණුක පෙරදපතිතුමා එක්ක. එතුමා විපක්ෂ ආරම්භයේ සිටම අද දක්වාම අඛණ්ඩව පක්ෂය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ පිළිබඳවයි අපි කතා කළේ එතුමාගේ සහභාගීත්වය තුළ. මොකද සිව් වසරක මේ ආපු ගමන් මඟ තුළ ටිකක් ගැඹුරින් එතුමාට කතා කරන්න අයිතියකුත් තියෙනවා, හැකියාවකුත් තියෙනවා. ඒ නිසා අධ්‍යයන හැකියාව නෙමෙයි මං හිතන්නේ මේ ඒ තරම් බොහොම සුළු පිරිසක් තමයි මේ මූලාරම්භයේ ඉඳලා මූලාරම්භයේ ඉඳලා ඒ අවසාන තීන්දුව తీරන ගන්න ස්ථානවල දෛවයේ මොකක් හරි වාසනාවකට මටත් සහභාගී වෙන්න ලැබුණා. ඒ නිසා මම හිතනවා මේ 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 ගමනේ බොහෝ දේවල් හොඳ නරක ඒ වගේම සතුරු මිතුරු මේ සියලුම දේවල් පිළිබඳව බොහෝ දේවල් දන්නා පුද්ගලයෝ අතලොස්සෙන් අතර එක්කෙනෙක් මම කියලා. अभी बेहन स्तुतिवंत रेणुक पेर मेतमी अद हेन पेट सहभाग्यम संबंधी आईबोन के लिए समुदेन अभी दान कारण अक्तम मिस्याल रंधा पमती पुद महाजनता वे पुद महाजनता अपेक्षा वन मुदुन पमुन ताका पुद महाजनता पक्ष अत अंदु तेती पालक पालन सिद्धकर्ण शिरोदायक जनता बे अपेक्षा वन मुदुन पमुन पक्ष प्रार्थना प्रार्थना समुगन हत्या अली मुन हेम हिट उदी हत्या